අයිබෝන් ඔමෙකදලා ඉන්නේ SL Geek Team channel එකෙන් එන තවත් වීඩියෝ එකක් එක්ක. ඉස්සර තමන්ට profile එක build කරගන්න ඕන නම් අපි කරන්නේ මේකට සමනේ CV එකක් use කරන එක. ඒ වගේම සමහරක් වෙලාවට වඩා business එකක් විදිහට ඉස්සරහට යන්න අවශ්‍ය නම් මේකට අපි කරන්නේ එක්ක store front එකක්, කියන්නේ physical location එකක් හදාගත්ත එක. අපි දැන් ඉන්නේ digital යුගයක. මේ වගේ කාලයකදී මේ දේවල් පොඩ්ඩක් පැත්තකට දාලා අපි හැමෝටම website එකක් ඕනි කරලා තියෙනවා. මේ වගේ ශ්‍රී ලංකාව ගැන කතා කරද්දී අපිට මේ වගේ website එකක් හදද්දී අපිට අවශ්‍ය වෙන හොඳම domain name එක තමයි .lk domain එක. මම හිතන්නේ ඕගොල්ලෝ මේකට විරුද්ධ වෙන එකක් නැහැ. මොකද ශ්‍රී ලංකාවේ පෙ අනන්‍යතාවය තියාගන්න පුළුවන් විදිය domain name එකක් තමයි .lk කියලා කියන්නේ. සරලව slgeek.lk එක වෙන්න පුළුවන්. තව ගොඩාක් .lk websites ලංකාව පුරාම තියෙනවා. ඉතින් මේ වගේ website එකක් ඔහට තියනනම් මේක .lk website එකක් වෙන්න ලොකු chance එකක් තියෙනවා. සමහර කට අහලද BestWeb ගැන. BestWeb කියන්නේ මේ වගේ .lk domains වල තත්ත්වය ඉහළට ගියම සදාත් තියෙන යම්කිසි විදියකට competition එකක්. ඇත්තටම අපි කතා කරන්නේ BestWeb එක ගැන නෙමෙයි. අද අපි ඇත්තටම කතා කරන්නේ මේ BestWeb කියන level එක දක්වා වාගේ website එක ගෙනියන්න උදව් කරන top web කියන certification එක ගැන මේ top web කියන certification එක කරවඩ හැකිය තියෙන ඔයගේ website එකේ මේ වෙද්ද තියෙන ගැටලුකාරී තත්ත්වයන් අඳුරගෙන මේ විතර ගැටලු විසඳගෙන ඔයගේ viewersට ගොඩක් ගුණාත්මකභාවයකින් වැඩි web අඩවියක් සමීප කරන්න ඔයාලට අවස්ථාව ලැබෙනවා. සමහර කෙනා business hack කරන්න වෙන පුළා. E-commerce website එකක් තියෙන වෙන පුළා. සමහර කෙනා ඔයගේ business එක represent කරන web page එකක් නැත්නම් web portfolio එකක් කරන්න වෙන පුළා. සමහර කෙනා ඔයගේ personal web portfolio එකක් තියෙන වෙන පුළා. එහෙමත් නැත්නම් සරලම blog එකක් වුණත් ඔයගා තියෙන වෙන පුළා. මේ වගේ මොන scenario එකක් යට තියෙන website එකක් වුණත් මේ top web කියන evaluation එකකට උදව් කරන වාගේ වෙබ්සයිට් එක මම අර කලින් කිව්ව ලෙවල් එක දක්වා ගෙනියන්න. ඉතින් අද අපි කතා කරන්නේ .lk domain එක පාවිච්චි කරන වාට සෑහෙන වැදගත් දේවල් ටිකක් ගැන. ඒක නිසා මේ වීඩියෝ පුළුවන් තරම් අරලා දරගෙන ෂෙයා කරනවා වගේම පළාතට උඩට subscribe button එක press කරලා ඉස්සරහට මම දාන වීඩියෝ සාගාඩම ගෙන ගන්න හැකියාව තියෙනවා. අපි මාත්‍රිකාවට යන කලින් අපිට BestWeb එක ගැන කතා කරා. කෙනෙක් හිතන බලන් ඇයි මේ BestWeb එක මෙච්චර වැදගත් වෙන්නේ කියලා. පළවෙනිම දේ තමයි BestWeb හරහා ඔයාලට විශේෂ ඇගීමක් ලැබෙනවා වගේ web අඩවියට. සරලව කිව්වොත් මෙතන විවිධ categories ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට best advertising marketing, best media support entertainment, best travel, ඒ වගේම health, ඒ වගේම banking. මේ වගේ විවිධ categories යටතේ ඔයාලට විශේෂයෙන්ම විවිධ සම්මාන, ඒ වගේම සහතික ප්‍රදානය මේගොල්ලෝ සිද්ධ කරනවා. ඒ විතරක් නෙමෙයි මම මේකේ ජයග්‍රහණය කරත් ඔයාලට හැකියාව තියෙනවා BestWeb කියන තරගයේ ජයග්‍රහකයෙකු විදිහට ඒ ලෝගෝ වෙබ් අඩවිය ප්‍රදර්ශනය කරන්න. ඉතින් මේ විදිහට මේ හැමදේම ඔයාලට ලැබෙන්නේ මේ විදිහට BestWeb එකට ඔයාගේ වෙබ්සයිට් එක රෙඩි කරන්න තමයි අර top web කියන සර්විස් එක තියෙන්නේ. හරි, දැන් අපි top web එක පැත්තට යන්න. ඊට කලින් BestWeb කියන එක හැම වර්ෂයකටම සැරයක් පැවැත්වෙන තරගයක්. ඒ top web එක හැම මාසයකට සැරයක් පැවැත්වෙනවා. මේකතර කලින් BestWeb එක වගේම top web එකව ජයග්‍රහණය කරොත්, ඒ කියන්නේ මේගොල්ලේ ක්‍රයිටීරියාස් වලට අනුව ජයග්‍රහකෙක් නම් මෙතනදී ඔයාලට හැකියාව තියෙනවා මම අර කලින් කිව්ව විදිහම ඔයා top web එකේ ජයග්‍රහකෙක් විදිහට ඔයාගේ වෙබ් අඩවිය පෙන්වන්න හැකියාව තියෙනවා. ශ්‍රී ලංකා වෙබ් අඩවියල ගුණාත්මකභාවය වැඩි කිරීම උදෙසා මෙන්න මේ top web කියන සර්විස් එක ඉතාමත් සාධාරණ මුදලකට සිදු කරන එක තමයි මම දැකපු විශේෂම දේ. මේ top web එක ජයග්‍රහණය කරාද නොකරාද කියන එක ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ. ඇයි මම එහෙම කියන්නේ? මේ විදිහට හදිස්සියේවත් හිතනවා top web එක ජයග්‍රහණය කරන්න බැරි වුණා කියලා. මෙතරදී ඔයාලට සම්පූර්ණ report එකක් ලැබෙනවා ඇයි ඔය ජයග්‍රහණය නොකළේ කියලා. මේකත් එක්ක ඔයා website ඕන කෙනෙක් විදිහට හොඳ අදහසක් අරගන්න පුළුවන් ඔයාගේ web අඩවිය තියෙන ගැටලු මොනවද කියලා. සරලවම කිව්වොත් සමහරවිට ඔයාගේ website එකේ security related issue එකක් නැත්නම් security concerns තියෙන පුළුවන්. සමහරවිට optimization එහෙම නැත්නම් speed related issues තියෙන පුළුවන්. ඒ විතරක් නෙවෙයි විවිධ technical දේවල්, විවිධ දේවල්. ඔයගොල්ලෝ මේකේ criteria එක බලන්න පුළුවන්. මම පළවෙනි description එකේ දාලා තියෙනවා මේ evaluation criteria එකට අනුව ඔයගොල්ලෝ පෙරදී performance criteria එක, ඒ වගේ security, technical, design, content සහ bonus විදිහට මේ 100% කියන සම්පූර්ණ ලකුණු ගාන සකස් වෙනවා. ඉතින් මේක ඔයාලට සම්පූර්ණ බලා ගන්න පුළුවන් ඉතින් ට්‍රාන්ස්පරන්ට් විදිහට මේගොල්ලෝ ඔක්කොම වෙබ් පේජස් වල විස්තර දාලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ඔගේ වෙබ්සයිට් එකේ තියෙන දුර්වලතා තමයි මේ හරහා අඳුරගන්න හැකියාව තියෙනවා. ඔයා නිකන් හිතලා බලන්න මේක දුර්වලතා අඳුරගන්නවා කියනකොට ගොඩක් සල්ලි ඉතුරු කරගන්න මේක සෑහෙන උදව්වක් වෙනවා. මොකද සරලව හිතලා බලන්න ඔගේ වෙබ්සයිට් එකේ මොකක් හරි security issue එකක් තියෙනවා කියලා. මේ issue එක කලින්ම අඳුරගන්නවා කියන්නේ ඔගේ වෙබ්සයිට් එකේ තියෙන customers ලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සාමාන්‍ය users ලා වෙන්න පුළුවන්. මේගොල්ලන්ට වෙන්න තියෙන පාඩු සහ ඔයාට මේකෙන් එන්න පුළුවන් විවිධ ප්‍රශ්න නැති වෙන්න මේක සෑහෙන උදව් කරනවා. ඔයාගේ වෙබ්සයිට් එක හැක් වෙන්න සරලම කියනනේ එහෙම නැත්නම් ඔයාගේ data වෙනා කෙනෙක් අතටපත් වෙන මොන හරි විදිහට data breach එකක් වෙන්න හෝ මොකක් හරි විදිහේ chance එකක් තියෙනවා නේද? වෙබ්සයිට් එකේ මොකක් හරි security related ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ දේවල් කලින්ම දරගෙන ඔයාගේ වෙබ්සයිට් එක ගැන users ලාට තියෙන විශ්වාසය නැති නොකර ගන්න වගේම මේ විදිහට තව ඉස්සරහට එන දේ ප්‍රශ්න කලින්ම අඳුරගන්න නිසා ඔයාට මුදල් ඉතුරු කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම e-commerce website එකක් කරන කෙනෙක් දන්නවා speed එක කොච්චර critical ද, conversions වැඩි කරගන්න කියලා. ඔයාගේ website එක slow නම් website එකේ ඉන්න user මේක දිහා බලන් ඉඳලා පැය ගාණක් ඉන්නේ page එක load වෙනකන් tag ගාලා back කරලා වෙන site එකට ගිහින් ඒක purchase කරනවා. හැබැයි මේ වගේ reports එකෙන් ඔයාට දැනගන්න පුළුවන් ඔයාගේ website එක speed එක කොයි වගේද, optimization මොනවටද ඕනේ, මොනවද ඔයාගේ website එක correct වෙන්න ඕනේ. මේ වගේ දේවල් එක්ක ඔයාට තේරෙන්නේ නැති ඔයාට එන්න තියෙන revenue එක පාව වැඩි කරගන්න මේ වගේ reports සෑහෙන උදව් කරනවා. හරි, දැන් දෙන ලොකු ප්‍රශ්නේ කාටද මේ service එකට apply කරන්න පුළුවන්?
සරලමට අවශ්‍ය වෙන එක දෙයයි ඔයාගාව .lk domain එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ සුදුසුකම් විතරයි ඕනේ. ඒ කියන්නේ සරලම .lk websites ඕන එකකට ඔයාට top web best web කියන දෙකම apply කරන්න පුළුවන්. අද අපි වැඩිපුරම කතා කරන මේ තියෙන top web කියන එකත් apply කරන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක හොඳ පාට එක තමයි මේ දේවල් third party companies වලින් නෙමෙයි කරන්නේ. මේ හැමදේම කරන්නේ lk domain registry එකෙන්මයි. අනිවාර්යයෙන්ම .lk domain එකක් ගත්තා කට්ටිය දන්නවා lk domain registry කියන්නේ මොකක්ද කියලා. සරලම .lk domain එක purchase කරන්නේ මේගොල්ල හරහාමයි. ඒක නිසා අපිට ගොඩක් අද විශ්වාස තියාගන්න පුළුවන් විදිහ සර්විස් එකක් තමයි අපිට අනිවාර්යම ලැබෙන්නේ. LK domain register ගැන අහලා නැති කෙනෙක් උනත් විශේෂම දේ තමයි 1990 ඉඳන් ශ්‍රී ලංකාවේ මේ .lk domains release කරන එකම ආයතනය තමයි LK domain register එක. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් trust කරන්න පුළුවන් නමක් මට මතකයි මම 2017 වගේ තමයි මගේ පළවෙනි domain එක LK domain register එකෙන් අරගන්නේ. ඉතින් මේ විදිහට ගොඩක් අතීතයේ තියෙන company එකක් තමයි LK domain register කියන්නේ. හරි දැන් කොහොමද අපි top web එකට apply කරන්නේ? මේකට වැඩ කරලා තියෙන්නේ topweb.lk/apply කියන link එක. මම පළවෙනි description එකේ දාලා තියෙනවා. මේ link එකට ගියාට පස්සේ විස්තර බලා ගන්න පුළුවන් වගේ මෙතන ෆෝම් එකක් තියෙනවා. මේ ෆෝම් එක ෆිල් කරලා ඔයාට පුළුවන් කමතර ගොඩක් පහසුවෙන් මේ සර්විස් එකට ඇප්ලයි කරන්න. මේ සර්විස් එකේ අවසානයේ ඔයාට හම්බ වෙන සම්පූර්ණ report එකක්. මම ඔයාලට පෙන්නනවා මේ වගේ report එකක් මම අරගත්තා. හරි. මේ report එකේ ඉහළම අපිට බලා ගන්න බෑ top web logo එකේ වගේම පල්ලෙහැට disclaimers වගේ දේවල් බලා ගන්න හම්බ වෙනවා වගේම යම් කිසි විස්තර ටිකක් තියෙනවා. ඒ වගේ මේගොල්ලෝ assessment methodology එක ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේ මේගොල්ලෝ මේ විවිධ දේවල් grade කරන්නේ කොහොමද? ඒගොල්ලෝ මොන වගේ response එකක්ද දෙන්නේ? මොන වගේ criteria's ද තියෙන්නේ? මේ වගේ දේවල් ගැන ඒගොල්ලෝ explain කරලා තියෙනවා. විශේෂයෙන් මේකේ scope එක ගැන explain කරලා තියෙනවා. මේකේ පල්ලෙහැටත් අපිට බලා ගන්න හම්බ වෙන අපේ website එක ගැන විස්තරයක්. මේක host එක මොකද්ද? මේක point ලා තියෙන කොහෙටද? මේ වගේ දේවල් ගැන අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට high level evaluation summary එක බලා ගන්න පුළුවන්. මෙතන අපිට device wise ඔයගොල්ලන් performance බලා ගන්න පුළුවන්. මොනවද desktop එක, mobile එක, ඒ වගේම SEO, search engine optimization, ඒ වගේ technical aspects වලින් විවිධ විදිහට මේගොල්ලෝ මේකේ website එක ගිහිල්ලා go through කරලා අරගත්ත report එක මෙතනදී බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවචුට පල්ලහැටදී මේක design එක වයිස් සහ content එක වයිස් විවිධ විදිහට මේක not available, ඒ වගේ good, ඒ වගේ not detected, average මේ වගේ විවිධ දේවල් අපේ අර ඉහළ දැක්ක මේක කොහොමද criteria එක වැඩ කරන්නේ කියලා මේ විදිහට මේගොල්ලෝ සම්පූර්ණ report එකක් අරන් දෙනවා. ඒ වගේම මෙතන තවදුරටත් අපිට විවිධ bonus points හම්බ වෙන දේවල් බලා ගන්න හම්බ වෙනවා. මෙතන chat box එකක් තියෙනවා කියලා අපිට මෙතන tick එකක් වැටලා තියෙනවා. අපේ නැති සමහර දේවල් නැහැ කියලා වැටලා තියෙනවා. සමහර දේවල් average කියලා වැටලා තියෙනවා. උදාහරණයක් විදිහට social network integration එකක් නැහැ කියලා වැටලා තියෙනවා. ඒ වගේම අපිට accessibility for disabled person සමහරකට aspect නැති කෙනෙක්ට සමහර website එකේ post එකම keyword read එකක් වගේ තියෙන බල මේ වගේ විවිධ scenarios මත ඔයාලා මේ තියෙන criteria එක ඇතුළට ඔයාලගේ විවිධ marks මේ website එකේ ගන්න ලැබෙනවා. ඒ වගේ network security assessment එක බලා ගන්න මෙන්නගේ තවත් අර කලින් කතා කරපු දේවල් තවදුරටත් විස්තර කරලා මේකේ කොහොමද අපේ කොච්චර load time එක ගිහිලා තියෙනවද මේ වගේ තැන්වලදී මොනවද improve කරගන්න ඕනේ මේ වගේ දේවල් ගැන සඳහන් කරලා තියෙන උදාහරණයක් විදිහට image optimization ගැන සඳහන් කරලා තියෙනවා ඒ වගේ layout එක සහ designing ගැන කතා කරලා තියෙනවා optimize your fonts කියලා සඳහන් කරලා තියෙනවා ඒ වගේම blocking time එක ගැන එහෙම නැත්නම් TBT ගැන කතා කරලා තියෙනවා මේ හැමදේම වල detail විදිහට වගේ website එකේ සම්පූර්ණ report එකක් මෙතනදී අරගන්න පුළුවන්කම තියෙනවා මෙතන තවර පේනද website එකේ base වෙලා තියෙන IP එක එහෙම නැත්නම් වාගේ server එකේ IP එක මොකද්ද ඒ වගේම මේක base වෙලා තියෙන OS එක මොකද්ද උදාහරණයක් විදිහට CentOS විදිහට පෙන්නනවා ඒ වගේම vulnerabilities යටතේ SSL certificates ගැන සඳහන් කරලා තියෙනවා service cannot be trusted කියලා වැටලා තියෙන මම මේ ගත්ත report එකේ security related දේවල් අපිට මෙතන බලා ගන්න හම්බ වෙනවා වගේ මට පේනදි මේ report එකේ කොච්චර දුරට මේගොල්ලෝ ඇනලයිස් කරලා අපිට report එකක් අරන් දීලා තියනවාද ඉතින් මේ අනුවට හැකියා තියෙනවා developer කෙනෙක් නැව ඔය website එකේ මේ දේවල් fix කරගන්න හදිස්සියව developer කෙනෙක් නෙමෙයි නම් දැන්ම developer කෙනෙක් hire කරලා මේ හැමදේම fix කරගන්න දැන් ඔයාලට අවස්ථාව තියෙනවා මම කලින් කිව්ව විදිහට best web එකට කිසිම ප්‍රශ්න නැතු ඉල්ලන්න මොකද දැන් ඔයාලට confidence තියෙනවා ආගේ website එක මේ තත්ත්වයේ තියෙන මේකට ගැළපෙන තත්ත්වයේ තියෙන හොඳ web අඩවියක් කියලා ඉතින් තවත් විශේෂත්වයක් තමයි top web එකට ගිහිල්ලා මේ advanced report එක අරගන්න ආයිට අර සාමාන්‍ය process එකට අමතරව ඔයාලට හැකියාවක් තියෙනවා direct best web එකට apply කරන්න. ඉතින් මේ වගේ ගොඩක් වරප්‍රසන්න ප්‍රමාණයක් හම් වෙන සර්විස් එකක් තමයි top web කියන නිසා මම අර කිව්ව හැම දෙයකටම අතලා මේ තරගෙටත් වඩා ඔයාගේ website එකේ ගොඩක් හොඳ evaluation report එකක් අරගන්න සහ certification එකක් අරගන්න මේ top web කියන සර්විස් එක සෑහෙන උදව් කරන නිසා මම ආරාධනා කරන .lk domains use කරන හැමෝටම යන්න මම පළවෙනි description එකේ link එක දාලා තියෙනවා top web එකට ගිහිල්ලා ඔයාගේ website එක අදම scan කරලා අරගෙන ඔයාගේ website එක කොයි වගේ මට්ටමක තියෙනවද කියලා ඔයාටම අදහසක් අරගන්න හැකියාව තියෙනවා සහ ඊළඟට එන best web එකට ඔයාලත් එතකොට තරග කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මම තමත් කෙටියෙන් කතා කරා top web සහ best web කියන්නේ මොනවද කියලා විශේෂම top web එක ගැන. ඉතින් මම හිතනවා ඔයාගේ .lk domains තියෙන websites කරගෙන යන යාළුවන්ට මේක සෑහෙන වැදගත් news එකක් වේවි කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම share කරන්න මගේ පල්ලතර තුබට subscribe button press කරත් ඉස්සරහම මම දාන videos ගානම ගෙන්න ගන්න බලා. අපි ආයතන තිරික හැම වෙලක ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.